आईबोन यूट्यूब के एक दुलाइन यालू सियलुम दिनाट अदमंग उबत्तिक शाकरने अन्ने व्यापारयाक बांकोलत्वेन्न व्यापारयाक अडपनवेन्न व्यापारयाक वहलदान तत्तिर पत्तेन्न बलपान प्रदान हेतुवक गैन एहनां अपि बालमु मोकाद्द मे हेतुव कियला लंकावे गोडाक दिनेक व्यापार पटन गन्नो हतु पिपेन वगे व्यापार एति वेनो नमुत ए व्यापार वेडिकल करगने यन्न वेन्ने दिन कीपेकिन मास कीपेकिन ए व्यापारे तिबुनद किला समारोयट होया गन्न बेरि वेनो इति व्यापारयक पटन गन्नोट वडा अमारु कारणयक तमाई व्यापारयक सार्थकव दिगु कालयक पवत्वागन यन एक इतिन व्यापारयक බංකොලොත් වෙන්න ව්‍යාපාරයක් විනාශ වෙන්න බිස්නස් එකක් නැති වෙන්න බලපාන කරුණු ගොඩක් තියෙනවා සමාජ කාරණා ගොඩක් තියෙනවා ඉතින් දැන් කොරෝනා වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා ව්‍යාපාර ගොඩක් සුළු ව්‍යාපාර ව්‍යාපාර ගණනාවක් අඩපණ වුණා බංකොලොත් වුණා විනාශ වුණා ඒතර ඒක සමාජ කාරණයක් ඉතින් සමාජ කාරණයක් නැතුවත් කෙනෙක්ගේ ව්‍යාපාරයක් බංකොලොත් වෙනවා නම් ඒකට බලපාන ප්‍රධාන කාරණේයි මම මේ ඔබත් එක්ක අද ෂෙයා කරන්න යන්නේ ඉතින් මේක තමයි මේක සරල කාරණයක් සරල වුණාට ඔබට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා ඒක තමයි ව්‍යාපාර ඒකක සංකල්පය ඉතින් ගොඩක් දෙනෙක් ව්‍යාපාර කරන විශේෂයෙන් තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර කරන ගොඩක් දෙනෙක් මේ ව්‍යාපාර ඒකක සංකල්පය දන්නේ නැතුව තමයි ව්‍යාපාර කරන්නේ ඒතර ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කියන්නේ ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන්නු වෙනම ඒකකයක් ලෙස සලකන්න ඕනේ. ඒක තමයි මේකේ සරල අදහස. ඒ කියන්නේ ව්‍යාපාරය වෙනයි අයිතිකරු වෙනයි. ඔබ ව්‍යාපාරයේ දේවල් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නව නම් ඒක ව්‍යාපාරයක සංකල්පය ඔබ කඩ කළා වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම ව්‍යාපාරයේ දින වත්කම් ඔබට පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න බෑ. ඒ වගේම තමයි ඔබේ පෞද්ගලික ධනයත් ඔබේ පෞද්ගලික වත්කමත් ව්‍යාපාරයට ඒ විදිහටම ඔබට හැමතිස්සෙම යොදවන්න බෑ. ඉතින් ව්‍යාපාරය වෙනයි අයිතිකරු වෙනයි. අයිතිකරුගෙන් වෙන්නු වෙනම ඒකකයක් ලෙස ව්‍යාපාරයේ හැම විසිස්සෙම සලකන්න ඕනේ. ඒක තමයි සරලව ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කියන්නේ. ඉතින් ලංකාවේ ගොඩක් ව්‍යාපාර විනාශ වීමට, බංකොලොත් වීමට, බිස්නස් නැති වීමට, බිස්නස් එක බංකොලොත් භාවයට බලපාපු ප්‍රධානම කරුණක් තමයි බලපාන ප්‍රධානම කරුණක් තමයි මේ ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව කටයුතු නොකිරීම. ඉතින් උදාහරණ ගොඩක් තියෙනවා ලංකාවේ ඒ විදිහට විනාශ වුණු ඔබ හොයලා බැලුවොත් YouTube එකේ හරි ඉන්ටර්නෙට් එකේ හරි ලංකාවේ ලෝකේ ඔන්නෑ ලංකාවේ ගොඩක් ව්‍යාපාර තියෙනවා ඔය විදිහට විනාශ වුණු බංකොලොත් වුණු. ඒක සමහර විට දෙමෝපිය හොඳට කරගෙන ආපු ව්‍යාපාරයක් දරුවට දීමු දින්නෑන් පස්සේ බංකොලොත් වෙලා දිනනවා. සමහර විට දරුවෝ ව්‍යාපාර දේවල් පෞද්ගලික ප්‍රයෝජනෙට ගත්ත නිසා මේක වෙලා තියෙනවා. ඉතින් එතනත් ව්‍යාපාරයක සංකල්පය තමයි කඩකල්ල තියෙන්නේ. ඉතින් ව්‍යාපාරයක් බිස්නස් එකක් සාර්ථකව දිගු කාලයක් කරගෙන යාමට නොහැකි වීමට බලපාන ප්‍රධාන කරුණක් තමයි මේ ව්‍යාපාර ඒකක සංකල්පය අනුව කටයුතු නොකිරීම. ඉතින් ඔබ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් වෙන්න ඇති. සුළුයෙන් බිස්නස් එකක් පටන් අරන් කරගෙන යන කෙනෙක් වෙන්න ඇති. ටික කලක් කරගෙන ආපු කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඔබ මං යෝජනා කරන ඔබට හිතන්න කියලා ඔබ බිස්නස් එකේ ව්‍යාපාර ඒකක සංකල්පයට අනුවද බිස්නස් එක කරන්න කියලා. එම කරන්නේ නැත්නම් ඔබ අද ඉඳන් ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව බිස්නස් එක කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. එහෙම කරොත් ඔබට ව්‍යාපාරය දිගු කාලයක් සාර්ථකව ලංකාවේ සාර්ථක ව්‍යාපාර අතරින් එකක් බවට පත් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේක ෂෙයා කරන යාළුව අතර මේ විදියට මම යෝජනා කරපු විදියට ඔබේ ජීවිතේට මේ කරුණ ඔබේ බිස්නස් එකට යොදා ගන්න කියලා මම ඔබට යෝජනා කරනවා.